ගොඩාක් මිනිස්සු අපි ගත්තොත් 100ට 80ක් විතර මිනිස්සු බාර වෙනවා දෙයියන්ට දරුවෝ වෙනුවෙන් ඒ වගේම ගෙවල් දොරවල් වෙනුවෙන් වෙළඳ ආයතන වෙනුවෙන් නොඑක් නොඑක් හේතු මුල් කරගෙන බාර වෙනවා ඔයාලට බාර ගැන ටිකක් කියලා දෙන්න ඒ තමයි එදා ගොඩාක් ඈත කාලේ අපේ බුදුරජාන් වහන්සේ වෙච්ච සිද්ධියක් වදාලා ගමේ මිනිස්සු ගොඩාක් බාර වෙනවා එක්කෙනෙක් බාර වෙනවා මගේ අහවල් කටයුතු සිද්ධ වුණොත් මම මේ වගේ බිලි පූජාවක් දෙනවා ඊළඟට ওই යුද්ධ කාලේ एलटीटी युद्ध काले एआई युद्ध कल्ला तेनी ले गोटुवक एक एक देवी देवता उन्ना सिलाट तियला बार वेनवा अद अपी में युद्ध दी मेच्चर मिनी सुमारनवा ए व्यगिरिन ले कैपाई कियला तिम मिनिसु एक एक विदियत बार वेनवा ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ඉස්සර මිනිස්සු ඔහොම බාර වෙද්දී ඒ දෙවුලෙ හිටිය දෙවියෝ මිනිස්සු ඉදිරියට ඇවිල්ලා පේන්න හිටගත්තා. හිටගෙන අපූර්ව වාක්‍යයක් කිව්වා. මොකක්ද ඒ වාක්‍යය? කියනවා මිනිසුනේ නුඹලා දැන් වෙළඳාමේ ගිහිල්ලා ඇවිල්ලා සතෙක් මරලා දැන් බාරේ උපුයි බාරෙන් නිදහස් කියලා නිදහස් වෙනවා. ඒ දෙවිය කියනවා නුඹලා අපෙන් නිදහස් වුණාට කර්මෙන් නිදහස් වෙයිද? ලස්සන කාරණාව. කර්මෙන් නිදහස් වෙයිද? දැන් උදාහරණයක් ගමු. ඔන්න තරහ ඇවිල්ලා කොයි හරි ගිහලා සීනි හරි මිරිස් හරි අඹරනවා. අඹරලා කියනවා මම මෙහෙම බාරයක් වෙනවා කොහොම හරි ඔප්පු කරන්න ඕන. මේ දේවතාවුන් නම් පිහිට වෙන්න ඕන. හරි. ඒ වැඩි වුණා. කියන්නකෝ. බාරෙත් ඔප්පු කළා. අර මිනිස්සෙක් වෙනුවෙන් වෛරෙන් ඒ මිනිස්යාගේ අතපය කැඩේවා. පෞල වෙනසේවා කියලා ඒ ද්වේෂ සහගතව යා කියපු කරපු එකේ කර්මෙන් එයාට නිදහස් වෙන්න පුළුවන්ද බෑ මං තව කාරණාවක් කියන්නම් ඔයාලා කවුරුත් දැකලා තියෙනවා බලිතුවි ඔය පිදේනි හදලා මතුරනේවා ඒකෙදී සමහර වෙලාවට කුකුලෙක් ගෙනල්ලා කුකුලගේ කර්මල කඩලා එයින් ලේ ගොටු තියලා ওই පිදේනි වලට හදනවා ඊට පස්සේ යෝකෙන් මතුරලා අර ලෙඩා සුවපත් වෙනවා කියන්නකෝ ලෙඩා සනීපයි කටණියටත් ගාන දුන්නා ඒ කටයුතු ඉවරයි පිදේනියත් තුම්මං අන්දියකට හරි සෝනකට හරි ගිහින් දැම්මා තමන්ගේ සැපයක් වෙනුවෙන් තවත් සතෙකුගේ රුධිර ධාතුව ගත්ත කර්මය ඒකෙන් නිදහස්ද ඒකෙන් නිදහස් एक सनीप वेन्ने कर्मे सनीप वेन्ने विपाक्य दीलामाय विपाक्य दीलामाय समाराय किनो बड़ी केक्कु मैदुनाट पस्सी सुराव पोड्डक गंद तर सुराव एरं बड़ी केक्कुम सनीप वुणा नमु सुरापाने किरीमे विपाक सनीप वेन्ने पहदिलिद ඒනිසා පින්තුනි අපි මේ ලෝකෙට යමක් කියද්දි කරන්දි බාරහාර වෙද්දි පුද පූජා තියද්දි හිතට එන එන දේවල් කරද්දි මම මේ කරන දේ සංසාරෙට එනවා කියලා කල්පනාව තියෙන්න ඕනේ නුවණැත්තා නිතර නිතර හිතනවා කියනවා මම මැරිලා කොහෙද යන්නේ කියලා දැන් මේ මෑණියෝ මැරුණා. දැන් මෙතන ඉන්නවද මීට අවුරුදු 100කට කලින් ඉපදිච්ච කෙනෙක්? මෙතන නෑ.
අවුරුදු 100කට කලින් ඉපදිච්ච කෙනෙක්. එහෙනම් දැන් හිතන්න මීට අවුරුදු 100කට පස්සේ තව අවුරුදු 100කින් අපි කවුරුවත්ම නැහැ. මින් චූටි දරුවෙක්වත් නැහැ දාට. අනිවාර්යෙන් අපි මැරෙනවා. ලෝකේ කෝටි 700ක් මිනිස්සු ඉන්නවා. ඔය අවුරුදු 100 ඇතුළත කෝටි 700ම මැරෙනවා. අපි කවුරුත් මැරෙනවා. ඒ මරණයේදී අපි කරපු කියපු දේවල් කරගහගෙන යන්න ඕනේ. සාධාරණ අසාධාරණ වෙනුවෙන් අපි කතා කරනවා. සාධාරණ අසාධාරණ වෙනුවෙන් කෑ ගහලා බැනලා දොඩලා වෛරයෙන් කටයුතු කරලා ගහ මරාගෙන ප්‍රශ්නේ විසඳෙනවා. ඒ ප්‍රශ්නේ විසඳුණාට අර වෛරේ කර්මය මිනිසුන්ට පහර දුන්න කර්මය දොස්පරස් කියපු කර්මය කුණු හරප කියපු කර්මය තමා පිටපස්සේ එනවා. මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳෙනවා පරලෝට ප්‍රශ්නයක් හැදෙනවා. ගෙදර මොකක් හරි දෙයකට දුවෙක් හරි පුතෙක් හරි අම්මට කෑ ගහනවා. අත දික් කළා කෑ ගහනවා එන්න එපා පිටුවා කියාගෙන කියලා. ඔන්න කෑ ගහපු නිසා යාන්තම් අම්මා ඒකට ඇඟිලි ගැහුවේ නෑ. ප්‍රශ්නේ විසඳුණා. ඒ ප්‍රශ්නේ විසඳුණාට අම්මට කෑ ගහපු අම්මට අතපය දික් කරපු කර්මය සංසාරෙට එනවා. ඒක විසඳෙන්නේ නෑ. තව ළමයි ඇවිල්ලා කියනවා යාන්තම් මම බොරුවක් කිව්වා ඒකින් ගැලවුණා යාන්තම්. 99න් ගැලවුණේ මම බොරුවක් කියපු නිසා ගැලවිලා ආවා කියනවා. බොරුවක් කියලා මේ ජීවිතේ ගැලවුණාට බොරු කියපු කර්මෙන් ගැලවෙන්න බෑ. බොරු කියපු කර්මෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා එක එක්කෙනාගේ ප්‍රශ්නවලදී හදි හුණියන් කිරීම අනවින කිරීම කොඩවින කිරීම ඒ වගේ ප්‍රශ්න විසඳුනා කියලා ඒ කර්මෙන් ගැලවෙන්න බෑ. ළඟදි පුතෙක් ආවා. ඒ පුතාට මං හිතන්නේ වයස අවුරුදු 20ක් විතර. ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධය නැති වෙලා පස්සේ මියා කොහේ හරි ගිහිල්ලා ඒ කෙල්ල යාළු කරගන්න මතුරනවා. දවස් ගානක් මතුරනවා. දැන් අර කෙල්ල සිහි විකල් වෙලා වගේ දැන් මෙයා පැත්තට හැරෙනවා. හරි. ඔන්න දැන් ප්‍රශ්නේ විසඳුනා කියන්නකෝ. අහිංසක කෙල්ලෙකුට වින කිරීමේ කර්මයෙන් නිදහස් වෙනවා. එක්කිනෙකුට වින කළොත් එක්කෙනෙකුට බන්ධන කළොත් සංසාරේ ආත්ම භව 10000 ගානක් තමන්ඬ වින වදිනවා. තමන්ඬ බන්ධන වදිනවා. තමන් බන්ධන වලට අහු වෙනවා. කොහොමද? ඒ නිසා මම මේ කරන දේ මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳුනාට පරලෝව ප්‍රශ්නේ කොහොමද කියලා මොහොතක් කල්පනා කරන්න. මැරුණාට පස්සේ මට මේකෙන් ගැලවිල්ලක් තියෙද? හැම දෙයකදීම කල්පනා කරන්න. සමහර ප්‍රශ්න විසඳෙනවා ප්‍රාණඝාතය කළා. මිනිසු ප්‍රශ්න විසඳ ගන්නවා නේ සතුරව මරලා. සතුරා මැරුවට පස්සේ එයාලගේ ප්‍රශ්න විසඳුණා. නමුත් මේ ජීවිතේ ප්‍රශ්න විසඳුණාට ප්‍රාණඝාතක කර්මෙන් එයාට විසඳුමක් නැහැ. සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හොරකම් කරලා. දැන් කුසගින්නේ ඉන්නකොට දරුවෝ අම්මලා තාත්තලා විද්‍යාවක්ම නැති වුණොත් හොරකම් කරලා හරි කන්න බොන්න දෙනවා. අනේ යාන්තම් ජීවිතේ ගැට ගහගත්තනේ. ඒ ප්‍රශ්නේ විසඳුණාට පරලෝ ඔන්න ස්වාමියා හරි බිරිඳ හරි අනාචාරයේ දෙනවා. මිනිස්සයාට බොරුවක් කියලා බිරිඳට හරි ස්වාමියාට හරි ගානට චාටුවෙන් ඒක වහලා දානවා. 99න් බේරුණා. ඒ එහෙම බේරුණාට පරලෝ කර්මෙන් බේරෙයිද?
සමහරයි මත් පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. කරලා ටොපි එකක් හරි මොනවා හරි කනවා. සුද්දනා වාගේ ඇවිල්ලා ඉන්නවා. අහුනේ නැහැ. එහෙම අහු නොවුනාට කර්මයේ විපාකෙන් පැනලා යන්න බෑ. අහු වෙනවා ඒකට. මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඒ නිසා යමක් කියනකොට කරනකොට මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙනවා වගේම මැරිලා යන ලෝකයක් ගැන හිතන්න. ඔයාලගේ ජීවිතවල මේ චූටි ළමේනොත් තරුණ දූල පුතාලටත් අම්මලා තාත්තලටත් මේ කියන්නේ ලෝකයාම නොදන්නා තමන් විතරක් දන්නා රහස් කොච්චර තියෙනවද? අම්මා තාත්තවත් දන්නේ නැහැ. යාළුවවත් දන්නේ නැහැ. ඔක්කොම වහලා. ස්වාමියාත් දන්නේ නැහැ, බිරිඳත් දන්නේ නැහැ. අපි කොච්චර දේවල් හංගගෙන ඉන්නවද? අපි එහෙම හංගගෙන හිටියට ওই රැස්ුණ කර්මේ විපාකේ හංග ගන්න බෑ. ඒකේනවා. ඒ නිසා මැරිලා අපි ඉපදෙනවා කියලා නිතර කල්පනා කළොත් අපේ ජීවිතේ අඩුපාඩු හැදෙනවා. අපේ ජීවිතේ වෙනස් වෙනවා. මිනිසු දිහා බල්ලා තීරණ ගන්න එපා. ඇයි එහෙම කියන්නේ? අරියත් කරනවා. අර කට්ටිය හොඳට ඉන්නේ. අපිට තමයි කරදර කියලා බාහිර අයගෙන් තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ තීරණය කරන්න එපා. ඒකට මම බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදයක් සිහි කරන්නම්. බුදුරජාණන් වහන්සේ පාටලී ගාමිනී කියන ගෘහපතියට වදාලා, ගාමිනී කවුරු හරි කිව්වොත් එහෙම අපි කර සත්තු මරණ එකේ විපාක මේ ජීවිතේ ඔකෝටම එනවා කියලා ගාමිනී ඒ කතාව මුසාවා. ඇයි ඒ? ගාමිනී හොඳට ඇඳලා පැළඳලා සැප විඳින මිනිසෙක් ඉන්නවා. එතකොට අනිත් අය අහනවා, අර මිනිසයා කොහොමද ඔච්චර සැප සම්පත් ලබා ගත්තේ? එතකොට කියනවා, ඔය මිනිසයා රජ්ජුරුවන්ට විරුද්ධව හිටපු කෙනෙක් මැරුවා. රජ්ජුරුව සතුටටපත් වෙලා මෙයාට ධනය දුන්නා. එහෙනම් එයා සැප විඳින්නේ ප්‍රාණඝාතයක් මුල් කරගෙන. තව මිනිසෙක් අත් දෙක පිටේට මේ පිටිපැත්තට තියාගෙන කසෙන් තලතලා මරන්න ගිනියනවා. සුදු මිනිස්සු තව කෙනෙක් අහනවා, අර මිනිස්සයා ඇයි අර දඬුවමට ලක් වෙලා? ওই මිනිස්සයා මේ රටේ අහිංසක මිනිසෙක් මරලා. ඒ නිසා ඔහුට මරණීය දඬුවම නියම වුණා. සුදුට දෙන්නම කරේ ප්‍රාණඝාත. එක්කෙනෙක් ඒක නිසා රාජ ප්‍රසාද ලබා ගත්තා. තව කෙනෙක් රාජ දඬුවම් ලබා ගත්තා. ඉතින් ගාමිනී පවුකරණේක සත්තු මරණේක දුක් විපාක මේ ජීවිතේ ඔකෝටම එනවා කියලා කිව්වොත් ඒක මොසාවා. දැන් මම මේ කියන්නේ ඔයාලට දකින්න ලැබෙනවා සත්තු මරලා සැපසේ ජීවත් වෙන මිනිස්සු. එතකොට මෙයාලා කල්පනා කරනවා, අපි මඳුරු එක්කවත් මරන්නේ, අපිට තමයි කරදර. අර මිනිස්සු අර බලන්න ෆාම් එකක් කරනවා, කුකුළු මරනවා, ඌරු මරනවා. ඉතින් ඒ මිනිස්සු යසට ඉන්නවනේ, වාහන තියෙනවා, තට්ටු තුනට ගේ හදලා තියෙනවා, පුතාලා පිටරට. ඉතින් යසට ඉන්නවනේ. අපි මැස්ස එක්කවත් මරන්නේ, අපි කොච්චර අමාපි ඉතින් පෝලිං වල තමයි කියලා කියනවා. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ අනුශාසනාව ගැන සද්ධාව ඇති කරගන්න. සියලු දෙනාටම තමන් කරන කර්මයේ දුක් විපාක එන්නේ නැහැ මේ ජීවිතේම. මැරිච්ච ගමන් එන්නේ. කොච්චර දූල පුතාලා ඇතිද ජීවිතේ වරද්දගෙන. හැබැයි හොඳට ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළට A9, උසස් පෙළට A4, විශ්වවිද්‍යාලයේ සෑම උපාධියක්ම ඉහළ රස්සා. හැබැයි චරිතේ නසාගෙන
හැබැයි සමාජය ඉහළටම ගිහිල්ලා ඉතින් මේ ජීවිතේ සැපසේ ඉන්නවනේ. පවුකම් වල දුක් විපාක හැම කෙනාටම එන්නේ මේ ජීවිතේ මරුණට පස්සේ. ඒ නිසා අරයත් ඒ වැඩේ කරලා සන්තෝෂෙන් ඉන්නවා. මං කළාට මොකද කියලා අනු උපමාවට අරන් තමන්ගේ වැරද්දට ලකුණු දාගන්න එපා. කවුරු කළත් මරණින් මත්තේ විපාක එනවා. ඔන්න හොඳට කාලබිල ඇඳලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඔච්චර සැප සම්පත් විඳින්නේ ඇයි කියලා කෙනෙක් අහනවා. එතකොට අනිත් එක්කෙනා කියනවා රජතුමාට හතුරු වෙච්ච සේනාවක් හිටියා. මෙයා ඒ හතුරු මැදට පැනලා හතුරන්ගේ සියලු වස්තුව හොරකම් කරගෙන ආවා. රජතුමා සතුටු වෙලා මෙයාට ධනෙ දුන්නා. අන්න එයා දැන් සැප විඳින හොරකම් කරපු නිසා. හොරකම් කළා සැප විඳින මිනිස්සු කොච්චර ඉන්නවද? හැබැයි ගමක ගොඩක් අහිංසක මිනිස්සේ පොල් ගෙඩියක් කඩනවා. මොකක් හරි දෙයක් හොරකම් කරනවා. මේක අල්ලා ගන්නවා. CCTV කැමරා තියෙනවා. අල්ලා ගන්නවා. අල්ලාගෙන තඩි බාලා හතරහන් දි කඩලා ඉරිය දානවා. දැන් එක්කෙනෙක් හොරකම් කරලා සැපසී ඉන්නවා. තව එක්කෙනෙක් හොරකම් කළා හිරේ විලංගු වැටුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය කාරණාව නිසා හොරකම් කරන සියලු දෙනාම මේ ජීවිතේ දුක් විඳිනවා කිව්වොත් ඒක මොසාවක්. එයි මං දැන් ඒ කාරණාව මතක් කළේ. හොරකම් කරලා හොඳින් ඉන්න මිනිස්සු පේනවා. එතකොට අපිට හිතෙනවා මේ මැරෙන්නේ පස්සේනේ. අර පේන්නේ හොරකම් කළේ ඇසට ඉන්නේ යාන වාහන ඇර ගෙවල් දොරවල් අරගෙන හදාගෙන සැපසී ඉන්නේ දරුවෝ පිටරට. අපි තමයි මේ කිසි දෙයක් හොරකම් කරන්නේ නැති අපිටමයි කරදර. ඒ නිසා පින්වතුනි එහෙම අනිත් අයත් එක්ක තුලනේ කරන්න එපා. බොරු කියලා සැපසී ඉන්න මිනිස්සුත් ඉන්නවා. බොරු කියලා දුක් ඒක දුක් විපාක විඳින මිනිස්සුත් ඉන්නවා. මේ ජීවිතේ ඔය වෙනස තිබ්බට මරණින් මත්තේ නම් පංච දුස්චරිතේ විපාක එනවාමයි. වලක්වන්න බෑ. වලක්වන්න බෑ. සුරාපානය කරලා අපි ගත්තොත් එහෙම පාටි එකක්. ඊළඟට වෙඩින් එකක් ගත්තොත් ඒකේ පොඩ්ඩක් බොන්න නැත්නම් අර වෙඩින් එක නෑ වගේ. පාටි එක නෑ වගේ. අවුරුදු නෑ වගේ. එයාල ඔක්කොම සතුටින් එකම මේ සමේ මේසේ කාලා බිල සතුටින් ඉන්නවා. තව ගෙදරක බීලා මිනිහා බීලා පාරේ වැටිලා ගෑනිට ගහලා දුක් විඳිනවා. එක තැනක මිනිස්සු බීලා සතුටින් ඉන්නවා. තව තැනක බීලා දුකින් ඉන්නවා. ඒකට කියනවා ඔය පොඩ්ඩක් බිව්වට මොකද? ඉතින් අර ලස්සනට බිස්නස් කරගෙන හොඳට ඉන්නේ මිනිස්සු. ගිය ගම මේ සුඩ මේ බෝතලේ තියෙනවා. ගෙදර සමහර ගෙවල් වල අර සෝෆා සෙට් එක වගේ වෙනම සෙට් එක තියෙනවානේ මේ අරක්කු වල. ඒක තමන්ගේ නම්බුවක් විදිහට දකිනවනේ. මේ ජීවිතේ විතරයි අය. මේ ජීවිතේ විතරයි. පරලෝකදී විපාකේ මම මේ කියන්නේ පින්වතුනි මැරිලා ඉපදිනවා කියලා හිතන්න. මැරිලා ඉපදිනවා කියලා හිතන්න. හරක් බලන චූටි කොල්ලෙක් අවුරුදු 9ක් විතර ඇති. ඒ කියන්නේ මේ පොඩි පැටව වගේනේ. අවුරුදු 9ක් විතර පොඩි කොල්ලෙක් කෝටු මේ කෝටුවක් කඩ කඩා ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා අතේ වැහුවා. අරයා මැස්ස අල්ලගත්තා. අල්ලගෙන රතේ තිබ්බ කෝටුවේ කීරකින් ඇන්න මැස්සට. ඒකල විසිකලා. එච්චරයි. උපනෝපන් ජීවිතේ උලේ ඉඳලා තමයි මැරෙන්නේ.
සමහරට ගහකින් වැටෙනවා හරියටම වැටෙන තැන උලක්. එහෙම උලේම ඇනෙනවා. වාහනයකින් ගිහිල්ලත් වැටෙනවා ඒකේ තියෙන බටේක හරි ඇනෙනවා. උලේ ඉඳිලා මැරෙනවා. ඉතින් පොඩි එකෙක් නේ මේක කළේ. පොංචි කියලා නෑ දරුවනේ. කරන්නේ පාපයක් නම් විපාකේනවා. පොංචි කියලා නෑ කියන්නේ බොරුවක් නම් විපාකේනවා. පොංචි කියලා නෑ කරන්නේ හොරකමක් නම් විපාකේනවා. තව චූටි ළමයි ටිකක් සෙල්ලම් කර කර හිටියා. ඉන්නකොට තලගුවෙක් ආවා පිට්ටනියට. පොඩි උන් බෝල ගහන එක පැත්තක තියලා තලගොයා පිටිපස්සේ දිව්වා. තලගොයා ගිහිල්ලා ගිහිල්ලා උඹහකට රිංගුවා. අර පොඩි උන් ටික අර උඹහේ කටවල් වලට ගල් දැම්මා. ඔන්න ඊළඟ සතියේ සෙල්ලම් කරන්න ආවා. එනකොට මේ අයිට මතක් වුණා අපරාධි අපි අරකට ගල් දැම්මනේ අර තලගොයාට මොකක් වෙලාද දන්නේ නැහැ කියලා අර ගල් ටික අයින් කළා. කෝටු දාලා උඩට අරන් අරන් ගල් ටික අයින් කළා. තලගොයා එයිද කියලා බලන්න. ඒ ළමයි ටික ගියාට පස්සේ තලගොයා ආවා. හැබැයි සතියක් හිර වෙලා. උපනෝපං ජීවිතේ අනිවාර්යෙන් සතියක් කොහේ හරි හිර වෙනවා යාලා. අපේ ගෞතම බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එද්දී එයාලා මේ ජීවිතේ මහාන වෙලා. වැස්සකට ගල් ගුහාවකට ගියා. ළඟ තිබ්බ ගලක් බුරුල් වෙලා ගැලවිලා ඇවිල්ලා අර ගුහාවේ දොර වැහුණා. හත්වෙනි දවසේ ගලානි පැත්තට පෙරළුණා. දොර ඇරුණා. පොඩි උන් ටිකක් කරපු කර්මයක් නේ. මේ කැලණිය එදා මෙතන ඉඳලා මොහොඳට යොදුන් ගානක් දුරයි කියනවා. ලංකාව පින්වත් දරුවනේ ඉස්සර තිබ්බේ මීට වැඩිය වෙනස් හැඩයක්. කැලණියේ ඉඳලා මොහොඳට ගොඩාක් දුරයි. නමුත් කැලණියේ හිටපු කැලණිතිස්ස රජුරෝ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කතාරමේ ඝාතනය කරලා මොහොඳට දැම්මා. ඒ කර්මෙන් මොහොඳ ගොඩ ගලලා මොහොඳු ආසන්න ගම්මාන වලින් 12න් 11ක් කියන ගම්මාන 12ක් තියෙනවා නම් 11ක් මොහොඳට යට වුණා. මොහොඳට යට වුණා. කර්ම ආපස්සට බලනකොට පුංචි ළමේ හරක් බලන පවුල කිපදිලා අම්මා කිව්ව පුතාට පුතේ කිරි හට්ටිය උණු කරපන් කියලා. කිරි කිරි මුට්ටිය. දැන් කිරි දෝල මුට්ටිය උණු කරනවා. පොඩි එකාවක ඉතින් කාල් ගගා කිරි උතුරයි කියලා ඉනුඩ මැස්සෙක් ඇවිල්ල වැහුවා. දෙතුන් පාරක් එහෙම කළා ගියේ නෑ නොදකින්තෝ කියලා දැම්මා. මේ පොඩි එකනකද කිරි හට්ටියට දැම්මා. ඒ කර්මය ආවා අරහත්ත්වයට පත් වෙලා. රාජ දණ්ඩන කියන ඒවා කොයි තරම් තිබුණත් රජතුමාගේ හිතට ආවේ තෙල් කටාරමේ තම්බපා. ඊට පස්සේ මොහොඳට දැම්මා. මැස්සෙක් කිරි හට්ටියකට දාලා තම්බපු කර්මය මොහොඳක් ගොඩ ගලලා රටක් යට වෙන තැනට එයි කියලා කවුද හිතුවේ? ඒ නිසා අපි අද කරන පුංචි කර්මය අනාගතේ ගොඩාක් අයට විපාක දෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය නම් කරන්න එපා කියලා. සොරකම නම් කරන්න එපා කියලා. වැරදි කාමසේවෙන් නම් කරන්න එපා කියලා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. අපි හිතමු වැරදි කාම සේවනයක් කරනවා. තමන්ගේ ස්වාමියා ඉඳිද්දි බිරිඳ ඉඳිද්දි වෙන අයත් එක්ක අනාචාරය හැසිරෙනවා. විවාහ වෙන්න කලින් අනාචාරයක දේවල් කරනවා. ඒකේ කර්මය තමයි නිරේ ඉපදෙනවා. එහෙම නැත්නම්
ඒක අවශේෂ කර්ම විදියට මනුස්ස ලෝකෙ ඉපදෙද්දී පෞල් ජීවිත කඩා කපල් වෙනවා. පෞල් ජීවිත කඩා කපල් වීම නිසා ස්වාමියා එක තැනක ඉඳලා විඳින දුක, බිරිඳ එක තැනක ඉඳලා විඳින දුක, අම්මා තාත්තා තැන් දෙකක නිසා දරුවෝ විඳින දුක, සමාජයෙන් විඳින නිନ୍ଦා අපහාස කොයි තරම්නම් ජීවිතෙන් ජීවිතයට යනවද? සොළු මොහොතක සැපයක් වෙනුවෙන් කරපු කර්මය ජීවිත කීයක් ඇස්වලින් කඳුළු වැටුණාද? කී දෙනෙක් විඳෙව්වද? ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා වැරදි කාම සේවනය කරන්න එපා. මේ පාපේ ඉච්ඡ භයානක බවක් තියෙනවා. අපි පිළිගත්තත් නැතත් අද අපි කෑගහනවා. අද අපි ඕන දෙයකට සද්ද කරනවා. හාමුදුරුවරුන්ටත් බයිනවා. දුට අපි දන්නේ මේ සංඝයා අතර ගුණගරුක තෙරුන් වහන්සේලා සිටිනවා. ශාසනයට හිත පහදවගත්ත බුදුරජාණන් වහන්සේ සරණ ගියයි ඉන්නවා. ඕනතරම් සංඝයා ඉන්නවා හදවත කරුණාවන්තයි. මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න කැමති. තමන් ලැබෙන දානි ටික උනත් මිනිස්සු වෙනුවෙන් දෙන්න කැමැතින් හාමුදුරුවෝ ඉන්නවා. මිනිස්සුන්ගෙන් කොයිතරම් කරදර කංකටලු ආවත් පාන්තරයක් කරන් පාරට බැහැලා පිණ්ඩපාතේ වඩින්න කැමති මිනිස්සු ඉන්නවා. මේ සංඝයා ඉන්නවා. එවැනි සංගරුවනක් සිටින මුවෙන් බුදුබණ පද විතරක්ම කියන සංඝයා ඉන්නවා. එහෙම ඉදින් මේ චීවරධාරියෝ කියලා පටන් ගත්ත ගමන් මේ කසාවතට ගරහපු ගමන් සංසාරෙම කසාවතක් දකින්නවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධෝපපාද කාලවල රහතන් වහන්සේ නමක් සංගරුවනක් ඉන්න තැනකවත් ඉපදෙන්නේ නැහැ. කසාවතට ගැරහීම කොහොමද? ඉතින් නිවන් දැකILLE කොහොමද? එතකොට මේ ජීවිතේ ප්‍රශ්නයක් විසඳා ගන්න කට තියෙන පළියට කෑ ගැහුවා. එදා අපේ මහ බෝධිසත්වෝ ඇතෙක් වෙලා ඉඳිද්දී සිවුරක් පොරවගත්ත වැද්දෙක් දල කපද්දිනොත් හොඬ වැල උස්සන්නේ නැතුව හිටියා සිවුරට ගරු කරලා. ඒ මහ බෝධිසත්වය අභිනිෂ්ක්‍රමණය කරන්න යන දවසේ බ්‍රහ්මරාජයා සිවුර ගෙනත් දුන්න පොරවන්න. සුදුසුයි සුදුසුයි සංසාරෙම සිවුරට ගරහලා නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ පවා චීවරයට ගරහලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීල පාපියෝ කටවාචාල හරියට සැරට කතා කරන මිනිසුන්ගේ හිත රිදවන නරක වචන කතා කරන පරුස වචන කතා කරන භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට තියෙන උපමාව තමයි දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරෙන් ඔතලා තියෙනවා කියලා කියන්නේ එයාට කිව්වා. දැන් වැරද්ද සිවුරේද කඩුවේද? භයානකකම තියෙන සිවුරේද කඩුවේද? ඒ පුජ්‍යලයාගේ මිසක්ක ජීවිතේ නෙවෙයි. අපිට එනවනම් අමනාපයක් කියන්නත් ඕනි නම් වචනයක් කියන්න පුළුවන්. මවුන්ට මේ උතුම් අරහත් දජේ සුදුසුනේ. මේ උතුම් චීවරේ මවුන්ට සුදුසුනේ කියලා කියපු ගමන් සිවුරට ගරහන්නේ. ඒකයි මේ ජීවිතේ නම් අපිට කට්ටි පැන පැන ඉන්න පුළුවන් ඕනතරම් පව් කරලා. මරණ මොහොතේ මරණින් මත්තේ ගැලවෙන්න බෑ. ඒ නිසා මැරෙනවා කියන එක විශ්වාස කරන්න, මැරිලා උපදිනවා කියන එක විශ්වාස කරන්න, පින් පව් අපි පිටිපස්සේ එනවා කියලා විශ්වාස කරන්න. අනිවාර්යෙන් පින් පව් අපි පිටිපස්සේ එනවා. පින්පව් අපි පිටිපස්සේ එනවා. ඒ නිසා දැන හෝ නොදැන හෝ අපේ ජීවිතවල නොයෙක් අකුසල් සිද්ධ වෙනවා. ඊට ඒ කාරණාවේ මෙහින් ගැලවෙන්න තියෙන විකල්පේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයමයි. දැන් අද මේ දහං අවවාදයේ
ලබලා අද මේ දහං අවවාදේ ලබලා වෙනදාට වැඩිය දැනුණා නම් ඇත්තනේ මේක මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳුණාට පරලෝ විසඳෙන්නේ නැහැ නේ මේකෙන් කියලා. පැහැදිලිනේ? එහෙම දැනුණා නම් ඒක දැනුනේ අහපු නිසා. ඒකට පව පවක් විදියට අහලා තිබ්බට පස්සේ අපි අතින් වෙන්නේ පව 10ක් නම් අඩුම ධර්මයේ එකක් දෙකක් හරි අඩුවේ. මම මේ කියන්න හදන්නේ ඔයාලගේ ජීවිත පිරිසුදු කරගන්න කැමති නම් තව තවත් පිරිසුදු කරගන්න කැමති නම් තව තවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසන අහන්න බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාද අහන්න ඇහුවට පස්සේ එන ආවේගයට ධර්මයෙන් වැටක් බඳිනවා. දැන් කාට හරි තරහ ඇවිල්ලා හිතුනොත් එහෙම මේක හැම්බිරිලා යන්න මේක ගතප්පයක් කැඩෙන්න මොනව හරි කරන්න ඕන කියලා ඔන්න බහාරයක් වෙලා හරි පොල් ගහලා හරි මොකක් හරි කරනවා. ඔන්න දවස් දෙකක් යනකොට අතපය කැඩෙනවා. ඇවිල්ලා බාරේ ඔප්පු කරනවා. එයා හිතන දැන් නිදහස්. නෑ. සංසාරී ආත්ම භව සිය දාස ගන්න අතපය කැඩෙනවා තමයි. අනුන්ට දුන්න දේ තමන් දෙනවා. ගොඩාක් මේ අසාධාරණී රජේන ලෝකේ අසාධාරණීට අයුක්තියට පුරුදු වුණ මේ ලෝකේ හොයන්න එපා පින්වතුනි යුක්තිය හොයන්න එපා සාධාරණේ. බුද්ධ වචනයක් තියෙනවා ඒ තමයි සාධාරණේ විහඤ්ඤන්ති කියල. සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරක් ඉතුරු වෙනවා කියලා. ওই බණපදේ මතක තියාගන්න. සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරක් ඉතුරු වෙනවා කියලා. සාධාරණේ යුක්තිය හොයන්න ගිහිල්ලා ගොඩාක් අය අතින් පව් සිද්ධ වෙනවා. වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ කියලා ඒ අවවාදේ හිතේ තියාගෙන ඉවසන්න පුරුදු වෙන්න. ඉවසන්න පුරුදු වෙන්න. මැණික් නැති බොරළු වැලි පොළවක මැණික් හොයන්නේ කොහොමද? සඳුන් නැති වනයක සඳුන් හොයන්නේ කොහොමද? සඳුන් නැති බව දැනගත්ත ගමන් හරි. මේ ලෝකේ සාධාරණයක් නැති බව, යුක්තියක් නැති බව දැනගත්තාම හරි. ඒ නිසා මේ ලෝකෙක ප්‍රශ්න විසඳන්න බැරි වුණාට තමන්ගේ හදවතේ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවත් විසඳගත්තොත් ඒක ලොකු දෙයක්. මැරෙන වෙලාවේ සැනසිල්ලේ මැරෙන්න පුළුවන්. නැත්තම් පින්තුනි චිත්‍රපටිය වගේ අනිවාර්යෙන් තමන් කරපු දේවල් මැවි මැවි පේනවා.